ඇත්තටම කන්ද උඩට ප්‍රදේශයට වැටෙන ජල බිඳුව පොල් ගොල්ලෙන් හරස් කරලා රයිතලාවල ප්‍රදේශයෙන් සුදු ගඟ ආරම්භ වෙලා මේ ප්‍රදේශයට දෙපැත්ත සාරවත් කරගෙන එන ගමන් ඒ දෙපස ඉන්න අපේ සහෝදර ජනතාව මෙම දේවල් භුක්ති විඳමින් මේ ජලාශයෙන් බැඳ මේට අවුරුදු 50කට කලින් බැඳ ජලාශයට එකතු වෙන ජලය ජල කළමනාකාරීත්වයකින් අපි ගොවි ජනතාවට දෙනකොට මේකට දරදී ඇද්ද සියලුම රාජ්‍ය නිලධාරි මට මතක් වෙනවා. හරි. මගේ නම බුද්ධික මහේෂ් නවරත්න. දැනට කාර්යභාර ඉංජිනේරු තලතුරේ බොහෝ තැන්න වැඩ කටයුතු කරනවා. අපිට කියන්නකෝ මේකේ ඉතිහාසයේ ඉතා කෙටි. මෙම ජලාශය ආරම්භ කරලා තින්නේ සිරිමාව බණ්ඩාරගම තිනිය විසින් 1973 මාර්තු 30. එදා ඉදිකරපු වේලෙට මේ අවුරුදු වෙනකොට අවුරුදු 50ක් පිරුණා. මෙම ජල 50ට කරන්න බලාපොරොත්තු වෙන්නේ පිරෙන දවසට. ඇත්තම අපි මේ අපි කාර්ය මණ්ඩලය එකතු වෙලා සර්වරාත්‍රික ගිහි පිරිතක් කියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපිට ඔහොම කියන්නකෝ කන්ද උඩරට ප්‍රදේශයට වැටෙන ජල බිඳුවේ ඉඳලා අවසාන ජල බිඳුව දක්වා මේකේ ක්‍රියාවලිය සැකෙවි. පොල්ගොල්ලෙන් වේල්ල හරස් කරලා කිලෝමීටර් 8ක උමගකින් තමයි රයිතලාවල කියන ප්‍රදේශයට වතුර නිකුත් කරලා තියෙන්නේ. එතනින් පටන් ගන්න සුදු ගඟ තමයි මේ ස්ථානයෙන් හරස් කරලා බොහෝ තැන ජලාශය ඉදි කරලා තියෙන්නේ. දැනට මේ ජලධාරිතාව අපි සාමාන්‍ය MCM කියලා කියන්නේ 23ක් තියෙනවා. මේකෙන් පෝෂණය වෙන ටිකක් කියන්නේ. මේකෙන් පෝෂණය වෙනවා බොහෝ තැනින් පටන් ගන්නවා කිලෝමීටර් 7ක උමගකුත් විවෘත ඇලමාර්ග මීට 900කින් පටන් ගන්න නිකුත් වෙන්නේ ලිනදුර ප්‍රදේශයෙන්. එතනින් දඹුලුවය පටන් ගන්නවා. දඹුලුවයට දඹුලුවෙන් යන වතුර ප්‍රමාණය ඉබ්බන්කළු ජලාශයටත් එතනින් පහළට නිකුත් වෙන වතුර ප්‍රමාණය කලාවේ ජලාශයටත් නිකුත් කරනවා. ඊට අමතරව ලෙනදොරින් හුරුළු පෝෂිත ඇල පටන් ගන්නවා. හුරුළු පෝෂිත ඇලින් හුරුළු වැවටත් කණ්ඩලම ජලාශයටත් වතුර නිකුත් කරනවා. ඊට අමතරව මේකට මොකද මේ රජරට හදවත කියන්නේ? රජරට හදවත කියලා කියන්නේ ඇත්තටම මෙතනින් තමයි අනුරාධපුර පොළොන්නරුව ප්‍රදේශයට වතුර නිකුත් කරන්නේ. මෑත කාලේදී මොරගහ කන්ද ඉදි වුණා. මෙතනින් පහළට පටන් ගන්න අමංගංගෙන් තමයි මොරගහ කන්දට වතුර නිකුත් කරන්නේ. මේක ඉදි වෙලා අවුරුදු 50 තුල නිහඬ සේවය මොකක්ද? මේ බොව තැන්න ජලාශයෙන් කරපු නිහඬ සේවය. නිහඬ සේවය තමයි ඇත්තටම ගොවින්ද මල ජල කලම අත්‍යකින් වතුර නිකුත් කිරීම. ඒකෙන් මොනවද ලැබිලා තියෙන ප්‍රතිඵල? ගොවින්ගේ ජන ජීවිතය නගා සිටවන්න සහ අපේ සතු දූපාවන්ට වතුර පාවිච්චි කරන්න. ඊට අමතරව අපේ දෛනික ජල පරිභෝජනයටත් සේවය ලැබෙනවා. ඊට අමතරව මේ බොහෝ තැන්නෙන් මෙගාවුට් 40ක ජල විදුලි නිෂ්පාදනයකුත් සිදු වෙනවා. ජලාශය ඉදි කරලා මෙතනින් තමයි මේ වතුර දෙන්නේ. මෙතන උමගකින් කිලෝමීටර් 7යි මීටර් තියෙනවා 900ක විවෘත ඇලමාර්ගයන්. එතනින් අපේ ඉබ්බන්කඩු ජලාශයට ඉබ්බන්කඩු ජලාශයෙන් කලාවැවටයි වතුර දෙනවා. ඊට අමතරව ලෙනදොරෙන් හුරුළු පෝෂිතලෙන් හුරුළු වැවටයි කණ්ඩලම ජලාශයටයි වතුර ලබා දෙනවා. මේ කණ්ඩලම හුරුළු වැව කලාවැව එයා තමයි ගාමී වැව කියන්නකෝ නම මොකක්ද කියලා. මගේ නම බීජී අබේරත්න. මම වයස අවුරුදු 65යි. මොකක්ද මේ බෝතැන්නෙත් එක්ක තියෙන සහසම්බන්ධතාවය? මම 1973 10 වෙනි මාසේ 27 වෙනිදා තමයි බෝතැන්නට හයරුනේ. එදා ඉඳන් මේ වෙනකන් කම්කරුවෙක් වශයෙන් සේවය කරනවා. මේක මුල්ගල තියෙන දවසෙත් සිරිමාව බණ්ඩාරක මෙතන තම ආවේ. චොපර් එක ඇවිල්ලා බෑලා මුල් ගල තියලා. ඉතින් මොකද්ද ඉදා තිබුණ මතකයේ? කොහොමද උත්සවය තිබුණද? ලොකුවට උත්සවයක් තිබුණා.
උත්සවයක් තියලා මෙතන මුල් ගල තියලා පැයක් විතර ඇවිදලා බලලා ගියා. කතා මුකුත් මේ එහෙම නෑ, එහෙම දෙයක් කියන්නේ වතුර නෑ, මුකුත් නෑ. නිකන් මේ කැලයක් තිබුණේ, ලොකු කුළුහලක් ඉන්න කැලයක් තිබුණේ. මම පොඩි කාලේ ඉඳන් මම දන්නවා. කියන්නේ එදා ඉඳලා ඔයා මේකේ සේවකෙක්. සේවකෙක්. පළවෙනි පඩිය කීයද හම්බුනේ? රුපියල් 625යි දවසකට. ඕටි එකකට හම් ඕටි පැයකට හම්බුනේ 712යි. බටා එකකට රුපියල් 45යි. 745යි. 745යි හම්බුනේ 73 අවුරුද්ද. තමයි මං තමයි මැලලා කුණ්‍ය ගැහුවේ. ඈ බෝවතන්නේ තල බින්ගිට මං තමයි වයස අවුරුදු 15 මැලලා කුණ්‍ය ගැහුවේ. එතකොට අවුරුදු 15යි. අද අවුරුදු 15යි. මං ඉස්කෝලේ ගියේ පහට විතරයි. මං පාරිද්දින් තමයි අඬ ගහගෙන ආවේ ජීප් එක. ඇවිල්ලා අඩි 50 දෙපැත්තට කපන්න කිව්වා. කපලා මයින්ද කිව්වා. මැලලා මං ඉතින් කල්ලාන්නේ මයින්ද දන්නේ නැහනේ. මං දන්නේ නැහැ සර් කියලා. මං එහෙනම් මැල්ලා දෙන්නම් අබේරත්න ඉතුරු ටික මයින්ඩෝ කියලා මට දම්මැල් වලින් මයින්ඩ කිව්වා. මං දම්මැල් ඇදගෙන ගියා. ඊට පස්සේ එහෙම නෙවෙයි මෙහෙමයි කියලා මට විසිකරන හැටි කියා දුන්නා. ඊට පස්සේ මට පෝල් හිටවන්න කිව්වා. පෝල් හිටවලා මයින්ඩ කිව්වා දම්මැල් 7යි පරලොම් 4යි. මැල්ලා අබේරත්න තුන කුණ්‍ය ගහන්න කිව්වා ගැහුවා. හරියට බින්ගේ පටන් ගන්න ඔතනින් කිව්වා. හරියටම අගලක්වත් එහෙම එන එතනින්ම තමයි බින්ගේ පටන් ගත්තේ. මං මැල්ලා මම කුණ්‍ය ගැහුවා. එතකොට සේවකෙක්. එතකොටත් සේවකෙක්. රුපියල් 4.25යි පඩිය එතකොට. මේ තාවකාලික පඩියද? ඔව්. රුපියල් 4.25යි ගෙවි. මත මේ මට කියන්නකෝ නමයි තනතුරයි මොකද්ද කියලා. මම හර්ෂණ අබේවර්ධන යාන්ත්‍රික ඉංජිනේරු සහකාරවරේ. අපිට කියන්නකෝ මේ වසර 50 තුල මොන වගේ අත්දැකීමක්ද, මොන වගේ දෙයක්ද රටට සමාජයට දෙන්න තියෙන්නේ? ඔව් ඇත්තට මම මහවැලිතිකාරියට සම්බන්ධ වෙන 2017 වර්ෂයේදී ඒ වෙනකොටත් මම දැන් හිටපු ජලසම්පතියක් ගැනම රැකියාවට ආවට පස්සේ දැනගන්න හම්බුණා. ඒ වගේම මේ සාමාන්‍ය මිනිස්සුන්ට, ගොවීන්ට ශ්‍රී ලංකා මහවැලිදිය අධිකාරිය හරහා කරන විශාල සේවය ගැන ලොකු දැනුමක් ලබා ගත්තා. ඇත්තරම ශ්‍රී ලංකා මහවැලිධිකාරිය කියන්නේ ලංකාවේ ගොවිතැනට, කෘෂිකර්මාන්තයට විශාල සම්පතක්. මේ බෝතැන්නට 50 පිරිමි නිමිත්තෙන් මොනවා යම් කිසි මොනවාද වැඩ පිළිලක් හදලා තියෙන මොනවාද මොනවද? ඔව්, බෝතැන්නට වර්ෂ 50 සපිරීම නිමිත්තෙන් අපි සර්ව රාත්‍රික පිරිත් ධර්ම දේශනයක් සංවිධානය කරලා තියෙනවා. ඊට සමගාමීව කණ්ඩලම ජලාශය ආශ්‍රිතව රුක් රෝපණ වැඩසටහනක්, ක්ලීන්කෝ දුම් පරීක්ෂණ ආයතනය සහ සමගාමීව අපි සංවිධානය කරලා තියෙනවා. මොකද ගස් හදන්නේ කියන්නේ? ගස් තමයි අපි හදන්න ඕන. ඇත්තරම පරිසරය ආරක්ෂා කරනවා කියනවට වැඩිය අපි ඒක ප්‍රායෝගිකව ඔප්පු කරන්න ඕන. ශ්‍රී ලංකා මහවැලිධිකාරියේ විදිහට අපි ගස් ආරක්ෂා කරනවා, රුක් රෝපණය කරනවා, ඒ වැඩසටහන් සංවිධානය කරනවා. අපේ මහත්තයාගේ නම කියන්න කොහමද? ධනස්ක කුමාරසිංහ. තනතුර? භූ සම්පත් ඉංජිනේරු. ඉංජිනේරු මහත්තයා, අපි දැක්ක මේ අවට විශේෂයෙන්ම මේ ආරක්ෂා කළ යුතුම ගඟ දෙපස, ඇල දෙපස විශාල වශයෙන් ගස් කපනවා, පාංශු කාදරේට ලක් වෙනවා, අත්පත් කරගන්නවා. එතකොට විශේෂයෙන්ම මේ කැලි කසල ගහනව පවතිනවා. මේකට ඇයි විසඳුමක් ගන්නෙ නැත්තේ? මොකද්ද මේක වෙලා තියෙන්නේ? ඔව්, මේ ගඟ දෙපස සහ මේ ජලාශය වටේ මීටර් 100 හා මීටර් 60 වශයෙන් ආරක්ෂිත තියෙනවා. ඒවා ගොඩක් මිනිසුන් විසින් අත්පත් කරගෙන මේ කැල එලිපෙහෙලි කරලා ගොවිතැන් කටයුතු ඇතුළු විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම් සිද්ධ කරනවා. ඒ හේතුවෙන් ජලාශයට එකතු වෙන රුන් මඩ සහ අපද්‍රව්‍ය ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙලා තියෙනවා. මේක වළක්ව ගන්න මොනවද කළ යුත්තේ, යෝජනා කරන්නේ? මේ අඩු ගානේ රක්ෂිතයට මීටර් 60ම නැත්තත් මීටර් 20ක්වත් මේ රක්ෂිතයේ ගස් ටික ආරක්ෂා කරලා ගඟට එකතු කරන පොලිතින් ඇතුළු ප්ලාස්ටික් ද්‍රව්‍ය අවම කරන එක තමයි. ඒ සියලු දෙනාගේම දහඩිය තමයි මේ රජරට පෝෂණය කරන්න උර දීලා තියෙන්නේ. රජරට වියලි කර්කශ ප්‍රදේශයේ දලු ලාගෙන එනකොට මනසින් දැනෙනවා ඇති
ඒ දැනෙන සිතුවිල්ල ගැන සාහිත්‍යයෙන් මොනවහරි යමක් ලියවිලා තියෙනව නේද? ඔව් අර සින්දුවක් තියෙනවා මගේ ගංගා එන්නකෝ ගංගා කියන සින්දුව. ඇත්තටම ඒක සෑහෙන අපිත් මහලියත් එක්ක බද්ධ වෙච්ච සින්දුවක්. ඒක දැනට ඇත්තම සිතේ කඳුළු පිරෙනවා මේ ඒ සින්දුව මතක් වෙනකොට. මොකක්ද ඒ ගීතෙන් කියන්නේ? ඒක කියන්නේ වියලි කලාපේ තියෙන වැවක් වැව තමයි කතා කරන්නේ. ඉතින් පොල් ගොල්ලින් හැරෙච්ච ජලය වියලි කලාපේ තියෙන වැව් පුරවාගෙන ඉතා සතුටින් කියන්නේ සතුටින් ඒ ගැන කතා කිරීමක් ගැන මට මතක් වෙන්නේ.